සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේද්දුවේ. මේ දවස්වල අපි කතා බහ කරමින් ඉන්නේ ජේසුස් ස්වාමීන් වහන්සේත් එක්ක මේ යන ගමන ගැන. ඒතර අද දවසේ මේ කොටසේ තියෙන්නේ උන්වහන්සේ උරුවේ හුන් ලෙසම තමන් සමග ගෙන ගියෝය. ඒ සමග තවත් ඔරු තිබිනි. ඒතර අම්මේ තාත්තේ පුතේද්දුවේ උන්වහන්සේ උරුවේ ඉන්න අතර නේ එහෙමම ගෝලියෝ ටික අරගෙන යන්න කැමති වෙනවා ඔවුන් සමග. ඒතර දැන් ඔබට මට එහෙම දෙයක් දැනෙනවාද? හැමදාම උදෑසන නැගිට්ටම රාත්‍රියේ නිින්දට යනකොට ඔබට හිතෙනවද මම ස්වාමින් වහන්සේව එක්කරගෙන යන්නයි යන්නේ? මම ඉස්කෝලේ යනකොට එක්කරගෙන යනවා, මම වැඩට යනකොට එක්කරගෙන යනවා, මම වගේ බිස්නස් එක කරනකොට එක්කරගෙන යනවා, මම පිටරට යනකොට එක්කරගෙන යනවා. මේ එක්කගෙන යන්න කැමතිද? නැත්නම් ඔබ කියන්න ඕනේ ස්වාමිනී ඔබ වහන්සේ පැත්තකට වෙලා ඉන්න, මට ඕන වෙලාවට මං ඇවිල්ලා කතා කරන්න, ඒ වෙලාවට මං ඔබ වහන්සේට කියන්න ඕන දේවල් ටික කියන්න. ප්‍රශ්නේ තියෙන්නේ ඔබ නිකමල හිතලා බලන්න, ඔබේ අම්මවයි තාත්තවයි ඔබ එක්කරගෙන ගියොත් ට්‍රිප් එකක් ඔබට ලේසිද? ඇයියේ අමාරුයි. ඔබට කෑ ගහන්න බෑ, දඟලන්න බෑ, විහිළු කරන්න බෑ, මේ කිසිම දෙයක් නේ කරගන්න බෑ. මොකද අම්මයි තාත්තයි ඉන්නවනේ මේ මොහොතේදී. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට අර බිහේවියර් පැටර්න් එක නැචරල් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කියනවා මොනවද, අම්මා එන්න එපා අම්මේ, අපි ගිහිල්ලා එන්නම්. අම්මයි තාත්තයි උදෙන්ට ආවොත් අපිට යන්න බෑනේ, අපිට විනෝද වෙන්න බෑනේ, අපිට ඕන දේවල් කරන්න බෑනේ. මේ විදියට මේ අපිව මෙහෙවන්න පුළුවන් කෙනෙක් අපිට වඩා ඉහළ කෙනෙක්ව අපි ළඟ තියාගන්නේ නැහැ. අපි කැමති මේ මොහොතේ යාළුවෝ සෙට් එකත් එක්ක යන්න. මොකද ඒතර සෙට් වෙන්න පුළුවන්. ඒතර දැන් ප්‍රධානීකුත් අරගෙන ගියොත් එතනදී අපි හැමෙලම කියලා වැඩිය කෑ ගන්න එපා, කුණුවරප කියන්න එපා. මේ දැන් මේ නිසා අපිට හරිම අමාරුයි මේ අපේ ජීවිතේ මෙහෙවන කෙනාව ළඟ තියාගන්න. මේ මොහොතේ ගෝලයන්ව මෙහෙවන ගුරුතුමාව, රබ්බි කියන කෙනාව, නායකයාව මේ මොහොතේදී ඔවුන් සමග තියාගන්න කැමති වුණා. ඔබේ ජීවිතය ඇතුලේ ඔබ කැමති වුණොත් ස්වාමින් වහන්සේව තියාගන්න, උන්වහන්සේත් කැමති ඔබත් එක්ක ඉන්න. එහෙනස ගොඩක් වෙලාවට මොකද වෙන්නේ, අපි උන්වහන්සේව අපි ඉන්න තැන තියාගන්නේ නැහැ. එහෙනස උන්වහන්සේව තියාගන්න නැති නිසා අවශ්‍යතාවයේදී උන්වහන්සේව හොයනවා කෝ කියලා. අපිට දන්නේ නැහැ උන්වහන්සේ අපිත් එක්ක ඉන්න කැමති කියලා. එනිස රත්නනම්ේ තාත්තේ පුතේ දුවේ, උන්වහන්සේ ඔබත් එක්ක ඉන්න කැමති නිසා උන්වහන්සේට ඔබේ ජීවිතේ ඉඩක් දෙන්න, ඔබේ වාහනේ ඉඩක් දෙන්න, ඔබේ ගෙදර ඉඩක් දෙන්න, ඔබේ ආයතනයේ ඉඩක් දෙන්න. මොනවා කරන්නද? උන්වහන්සේටත් ඔබත් එක්ක ඒ බෝට්ටුවේ ඒ ජීවිතේ රැඳී ඉන්න. එතකොට ඔබට දැනෙන්න පටන් ගන්නවා මොනවද? මේ පුළුවතලයේ තුල තිබෙන්නව අවශ්‍යතාවය. ඔබට අවශ්‍යතාවයන් තියෙනවා. හැබැයි ඒ අවශ්‍යතාවයන් සමහර වෙලාවට ඔබට සපුරා ගන්න බෑ. ඒක ඇත්තක් කරගන්න බෑ. ඒක යථාර්ථයක් කරගන්න බෑ. ඒතර දැන් අපි මේ මොහොතේදී අපි ගාව ප්‍රධානියෙක් ඉන්නවා, අපිට අපි ගාව හැම දෙයක්ම කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා, අපි ගාව හැම දෙයක් දන්න කෙනෙක් ඉන්නවයි කියන එක ඔබට මට දැනුනොත්, එදාට ඔබත් මාත් අම්මේ තාත්තේ පුතේ දුවේ කිසිම චකිතයක් බයක් නැහැ. මොකද අපිට ඕන කරන ඕනෑම දෙයක්, ඕනම සිටුවේෂන් එකට මුහුණ දෙන්න කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබේ ජීවිතය ඇතුලේ ඔබේ අම්මා තාත්තව ඔබ අතහැරලා දාලා යන්න එපා. ඔබේ ස්වාමි පුරුෂයා භාර්යාව අතහැරලා දාලා යන්න එපා. ඔබේ දරුවන්ව ඔබ අතහැරලා දාලා යන්න එපා. ඒ නිසා මේ හැම කෙනාටම යම්කිසි තියෙනවා රෝල් ප්ලේ එකක්. ඒගොල්ලෝ අවශ්‍ය වෙලාවේ අවශ්‍ය මොහොතේදී ඒ දේ කරાવી. ඉතින් ඒ නිසා ඔබේ ජීවිතය ඇතුලේ අධ්‍යාත්මික පියතුමාව, අධ්‍යාත්මික මවව ඔබේ ජීවිතේ තියාගන්න. එදාට රත්නරමේ තාත්තේ පුතේ දුවේ ඒ අධ්‍යාත්මික පියතුමාට මවට පුළුවන් වෙනවා ඔබේ ජීවිතේ අමාරු කාලයේදී උදව් උපකාර කරන්න.
අවවාද අනුශාසනා දෙන්න, යාඥා කරන්න, මැදහත් වෙන්න, වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් ඔබට ප්‍රාර්ථනා කරනවා මේ මොහොතේදී එලෙස ඉතාමත් සුභවාදී ජීවිතයක් ගත කරන්න දේව ශක්තිය ලැබේවයි කියලා. ජිසු පිටයි.